හැලෙවරිවන් හැමදාම වැඩ අතපසු වෙනවා නම් අපි බලමු විනාඩි 5කින් ඒ ප්‍රශ්නේ විසඳගන්න විදිහ. අපි දන්නවා අපට වැඩ ගොඩක් තියෙනවා කරන්න, අපේ ඉලක්ක වලට යන්න, ටාගට්ස් වලට යන්න කරන්න තියෙන වැඩ තියෙනවා. නමුත් ඒවා මොනවා හරි හේතුවක් නිසා හැමදාම අතපසු වෙනවා. ඉතින් මේ ප්‍රශ්නේ මිදෙන්නේ කොහොමද? ඉස්සරහම බලමු වැඩ අතපසු වෙන එකෙන් අපට වෙන අවාසි මොනවද කියලා. පළවෙනි එක තමයි ඒක අපේ එදිනෙදා ජීවිතේ අපිට තියෙන ටාගට්ස් වලට, අපේ ගෝල්ස් වලට බලපානවා. රයිට්? මනුස්සෙක් බොහෝ අය මොනවා හරි අරමුණක් තියාගෙන වැඩ කරන්නේ, මොනවා හරි ටාගට් එකක් තියාගෙන වැඩ කරන්නේ. ඒ අරමුණට, ඒ ටාගට් එකට මේ වැඩ අතපසු වෙනවයි කියන එක බලපානවා. ඒක තමයි ලොකුම ඉෂුව එක. නම්බර් 2 ඒක අපේ ස්ට්‍රෙස් ලෙවල් එකට බලපානවා. රයිට්? මොකද අපිට හැමදාම වැඩ අතපසු වෙනකොට ඒක අපේ සතුටට කාරණාවක් නෙමෙයි. රයිට්? ඒක හැම තිස්සෙම අපිට නෙගටිව් මයින්ඩ්සෙට් එකක් හදලා දෙනවා. අපි පොඩක් පසුබහින, මානසිකව පසුබහින්න හේතුවක් වෙනවා දැන දැනම අපේ අතින් අපේ වැඩ අතපසු වෙනකොට. තුන්වෙනි කාරණාව තමයි මේ වර්ක් ෆ්ලෝ එකට බලපානවා. අපි වර්ක් ෆ්ලෝ එකට බලපානවා. ඒ කියන්නේ දැන් අපි එක වැඩක් තවත් වැඩක් හා සම්බන්ධයි. අපි එකක් කම්ප්ලීට් වෙනකොට ඊළඟ වැඩේ කම්ප්ලීට් කරගන්න පුළුවන් ප්‍රවණතාවයේ වැඩි. උදාහරණයක් විදිහට අපි හිතමුකෝ ඉංග්‍රීසි හරියට ඉගෙන ගන්නකොට අපට IELTS preparation එක ලේසි. IELTS preparation එක හරියට කරපුවම exam එක පාස් වෙන්න පුළුවන්. ඒ exam එක හරියට පාස් වුණාම ඊළඟ ටාගට් එකට. ඉතින් මේ එක වැඩක් අතපසු වුණොත් එහෙම ඒක අර ශ්‍රේණියටම බලපානවා, ෆ්ලෝ එකටම බලපානවා. ඉතින් ඔක තමයි තුන්වෙනි කාරණාව. ඉතින් අපි මේක විසඳගන්නේ කොහොමද? පළවෙනි එක තමයි අපි ඒකට කියනවා 5 minute rule එක කියලා. ඒ කියන්නේ වැඩ කොච්චර තිබ්බත් අඩුම විනාඩි 5කට හරි අපි ඒ වැඩේට යොමු වෙන්න ඕන. රයිට්? අපේ වර්ක් ලෝඩ් එක කොච්චර වුණත් අපි කියමු ලොකුම exam එකට ලෑස්ති වෙන්නේ. එහෙම නැත්නම් ඉංග්‍රීසි improve කරගන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් IELTS exam එක, එහෙම නැත්නම් business එකේ වැඩක්, promotion එකට විනාඩි 5කට හරි අපි ඒ වැඩේ පටන් ගන්න ඕන. මොකද මේ කල් දානවයි කියන එක, වැඩ ගොඩ ගහ ගන්නවයි කියන එක අපේ පුරුද්දක් වෙලා තියෙනවා. ඒකට habit loops හැදිලා තියෙන්නේ. ඉතින් ඒවා break කරගන්න අපි කරන්න ඕන 5 minutes විනාඩි 5කට අපි අපේ වැඩේ පටන් ගන්න ඕන. That is number 1. Number 2, small targets වලට බෙදා ගන්න ඕන. පොඩි පොඩි කොටස් වලට, අර අපේ ලොකු වැඩේ පොඩි පොඩි කොටස් වලට බෙදා ගන්න ඕන. අපි කියමුකෝ දැන් ඉංග්‍රීසි කියලා. මම ඉංග්‍රීසි ගුරුවරයෙක් නිසා. Right? එක පාඩමක් ඒ පාඩම අපි කොටස් කිහිපයකට කඩා ගන්නවා. හරි. එහෙම නැත්නම් එක කොටසක් අරගෙන ඒ කොටස විතරක් ෆලෝ කරනවා. එක චන්කින් සිස්ටම් එකක්. චූටි ලේසි කොටස් වලට අපි අපේ ටාගට් එක බෙදා ගන්නවා. පුංචි කැලලක. අපිට එතකොට ඔළුවට එනවා තව මේක කොච්චර තියෙනවද කියලා. That is okay. Right? ඒවා එහෙම තිබිච්චාවෙන් but පොඩි පොඩි කැලල කරගෙන යනවා. ගොඩ ගහගෙන අතහැරලම දානට වඩා ඒක ඉතාම වටිනවා. මොකද අපට ආය පුරුද්දක් ඇති වෙනවා මොන හරි වැඩක නියැලෙන්න අපට පුරුද්දක් ඇති වෙනවා. Right? That is number 2. තුන්වෙනි කාරණා තමයි අපි progress එක ගැන හිතන්න ඕන. හරි? අපි මේ වැඩේ චුට්ට චුට්ට සාර්ථක විදිහට කරගෙන යනවා. Perfection එක ගැන හිතන්න එපා. ඒ කියන්නේ ඒ කරන වැඩේ හරියටම කරන්න ඕන, මුළු ටාගට් එකම එකපාර ඉවර කරන්න ඕන. ඕකෙන් තමයි අපට ස්ට්‍රෙස් එක වැඩි වෙලා, ફોકસ එක නැති වෙලා, අර හිතට පීඩනයක් ඇවිල්ලා අපි ඒක අතහැරලම දාන්නේ. හරි. අපි බලන්න ඕන ප්‍රෝග්‍රස් එක මේ වැඩේ කරගෙන යනවා. පොඩි පොඩිවට චුට්ට චුට්ට කොටස් විදිහට අපි මේ වැඩේ කරගෙන යනවා. So there is a progress. Progress එකක් තියෙනවා. Right? Perfection එක බලන්න දෙවනියට පුළුවන්. Perfection එක ඕන. But අපි වැඩක් කරන්න පුරුදු වුණාට පස්සේ අපි මේ perfection එකට අපි automatically යනවා. හරි? එසා පළවෙනියට බලන්න progress එක. ඉතින් මේ කාරණා තුන apply කරලා බලන්න වැඩ ගොඩ ගහගන්න එක පුළුවන් තරම් අවම කරගන්න, relax එකක් හිතේ තියාගෙන, හිතේ හදාගෙන, ඔය ලොකු pressure එකක් ඔලුවට ගන්න නැතුව අපි මේ target එක achieve කරගන්න එකේ වාසිය හැමතිස්සෙම හිත අපි කියමු ඉංග්‍රීසි improve කරනවා නෙමෙයි, ඉතින් ඉංග්‍රීසි හදාගත්තා. ඉතින් මැරෙනකන් අපිට ඒක ප්‍රශ්නයක් නෙවෙයි, අපිට ඉංග්‍රීසි පුළුවන්. හරි. කොහේ ගියත් බය වෙන්න දෙයක් නැහැ. කාත් එක්ක කතා කරන්න උනත් පැකිලෙන්න දෙයක් නැහැ. පහු බහි ඕන්නේ.
ඉති මේ ක්‍රම තුන ඇප්ලයි කරලා 5 minutes rule, small targets වලට චූටි චූටි කොටස් වලට බෙදා ගන්නවා සහ progress එක හැමතිස්සෙම බලනවා. මම මේ වෙනුවෙන් දෙයක් කරනවානේ හැමදාම. perfection එක automatically හරියනවා එතකොට. අනේ එහෙම focus කරලා වැඩ ටික කරගන්න වැඩ ගොඩ ගහ ගන්න නැතුව. Okay, good luck everyone. Good luck. ඔයාගාව තියෙන මොන හරි අඩුපාඩුවක්, යෝජනාවක්, අදහසක් පොඩි comment එකක් දාගෙන යන්න. අපිට ඒක වැදගත් වෙයි. ඔයාට තවත් මේ වගේ වීඩියෝ එකක් ගේන්න. Okay, good luck everyone. Good luck.